ඒ දිනේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ ඡන්ද සහයද ඇතුව පොහොට්ටුවේ ලකුණින් තරඟ කිරීම යන අනන්‍යතාවය මහින්දගේ පිළට ලබා දෙමින් පසුවරණ පසුකිය පසුකාලීන මැතිවරණවලදී පුටුව යන පොදු ලකුණකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්වන බවද දන්වා තිබුණා. නමුත් මෙම පක්ෂ දෙක එකසු වීමේ සංසිද්ධිය බැසිල් මහින්ද ඇතුළු පිරිසකගේ උපායකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් නතු කර ගැනීමේ පූර්ව සැලැස්මකට අනුව ක්‍රියාත්මක වී ඊයේ දින එය සාර්ථකව ජයග්‍රහණය ලබාගත් අවස්ථාවක් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා. ඊයේ ගිවිසුම් ගත වූ දිනේ මහින්ද ගෝඨාභය හෝ මෛත්‍රී එම අවස්ථාවට පෙනී සිටියේ නැති අතර ගෝල බාලයන් ලවා අස්සන් තබාගෙන මෙම එකතුවීම සටහන් කරනා. උත්සවය අවස්ථාවේ බැසිල් කියා සිටියේ මහින්දගේ ෆස්ට් ලව් එක, ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක ඕනෙම කියලා තිබුණා ලෙසින්. මීට කාලයකට පෙර මහින්ද සුළඟ රැස්වීම් මාලාව අතර මහින්ද කියා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් කියන්නේ පක්ෂ කාර්යාල ලකුණ නෙමේ හදවතේ සටහන් වෙලා තියෙන දෙයක්. ඒ සියල්ලන් මාවටා ඉන්නවා යනුවෙනුයි. මෙසේ බලද්දි 2015 ජනාධිපති වූ වෙලාවෙ සිට තමන් වෙතින් මෛත්‍රී පැහැරගත් මහින්දගේ ප්‍රථම ප්‍රේමය ඔහු යළි දිනාගෙන තිබෙනවා. ඔහු එය අතහැර දියාරු කර දමනු ඇතැයි යන්න ඊළඟ පැනයයි. මේ වනට බල අරගලයක බර අර්බුදයක ගිලි ගොඩේන්නට බැරිව තීරණයක් ගන්නට බැරිව පැත්තකට ගොස් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය දෙන්නත් නැතත් පක්ෂය තුළ නායකත්වය රඳවා ගැනීමේ හැකියාවක් නොලැබෙන අතර මෛත්‍රීපාල වටා පිරිස ඒකරාශී වනු ඇතැයිද සැක සහිතයි. මෙම වාසිය තුළ මහින්දට හැර කිසිවෙකුට එම පක්ෂයේ බලය ලබා ගන්නට මතු හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දැක්වීමට තීරණය කිරීමත් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකයෙකු නොමැතිවීමත් යන කරුණු මුල් කරගෙන යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද උනන්දු වී තිබෙනවා. මේ වන විට පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුතු කළත් එම පක්ෂයේ අයිතිකරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා. ඒ අනුව එම පක්ෂයේ නිල නොවන නායකයා වන්නේ බැසිල් රාජපක්ෂයි. ඉතිහාසයක් තිබෙන පක්ෂයක් පෙන්ව ජනතාව අතර හොඳ පිළිගැනීමක් ගත හැකි සංකේතයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලයේදී පරාජයට පත් වූ මහින්ද එය කරට ගනු ඇති යන්න අනුමානයි. මේ ප්‍රශ්නය දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගැනීමෙන් සිදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම විනාශ කර දැමීමක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දමා පොදු ජන පෙරමුණ ගොඩනැගීමට අවශ්‍ය පහසුකම් සැලසීමද සිරිසේන විසින් සිදු කරන කටයුත්තක් බවට ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමකම් කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායම් මහින්ද රාජපක්ෂට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමිකර දීමට එකම බාධා විය හැකිවත් ඒ ජය ගැනීමට මහින්ද පිළට ගැටලුවක් නොවනු ඇති. මෙවර ජනාධිපතිවරණයට අප මුදල් තැන්පත් කිරීමට ඉක්මනින් ඉස්සර වී ගෝඨාභයගේ නම පොහොට්ටුව ඉදිරියේ සටහන් කරන්නේද එහෙම නීතිමය ගැටලුවක් යැයි කියමින් වෙනත් ලකුණකට යන්නට බැරි බව හඟවන්නේද මහින්ද බැසිල් ප්‍රමුඛ පිරිසකගේ පූර්ව සැලැස්මකට අනුවයි. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන තැනට මෛත්‍රී කටයුතු කරන්නට අකමැත්තෙන් මෙන් සිදු වුණා. අද ඊයේ ගිවිසුම් ගතවන අවස්ථාවේ මහලේකම් දයසිරි ජයසේකර මහතා කියා සිටියේ තමන් මෙම ගිවිසුමට එකඟ වූයේ බොහෝ සාකච්ඡා පවත්වා විවිධ කෝණවලින් ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ ගැනීමෙන් පසුව බවයි. පක්ෂ දෙකේම අදහස් වලට නොගැලපීම් නැති නිසා එය පහසු වූ බවද ඔහු කියා සිටියා. නමුත් සත්‍ය ලෙසම සිදු වූයේ දයසිරි ජයසේකර ඇතුළු පිරිස පරාජය වීමයි. මෙම තීරණය නොගෙන බැරි තැනට පොහොට්ටුව කටයුතු සලස්වා එම පක්ෂය තමන් නතු කර ඇති බවට හඳුනා ගන්නට ලැබී තිබෙනවා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.